තවත් ලස්සන ආදරණීය දවසක ආරම්භය. උදේ නැගිට ගමන් මූණ හෝදලා දත් මැදලා මම්මගේ දවස පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් අද අපේ චූටි ඩියෝන් මැනික කින්ඩගාර්ඩන් යන දවසක්. ඒක නිසා එයාවත් කින්ඩගාර්ඩන් එක්කගෙන යන්න ලෑස්ති වෙන්න ඕන. මං ඉක්මනට රෙඩි වෙලා අපේ ඩියෝන් මැනිකව ඇහැරුවම මම ඩියෝන් මැනිකගේ ලන්ච් බොක්ස් එක හදනකම් තාත්තා තමයි ඩියෝන් මැනිකගේ ඉතුරු වැඩ ටික කරන්නේ. You want to sleep? Yeah. අනේ බෑ පුතේ දැන් හරි වෙලාව. Okay? Wake up. දැන් ඇතිනේ. දැන් යන්න වෙලාව හරිනේ. චුටි මණික. තුති. තුති මණික. අනේ. අනේ ඉති. අනේ ඉතින්. කෝ කෝ හොර කොල්ල. හොල කොල්ල. කෝ ඇස් දෙකරි. කෝ කෝ. ඕපන්. ඕපන් යුවර් අයිස්. ඕපන් යුවර් අයිස්. අනාරිනවා ඔන්න 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 ඔන්න. ඉතින් ඩියෝන් මැනිකව මම හස්බන්ඩ්ට බාර දීලා ඉක්මනට පහලට ආවා පුතාගේ ලන්ච් බොක්ස් එක රෙඩි කරන්න. ඉස්සර උදේ නැගිට්ටම කෑම හදලා පුතාව ළඟ තියාගෙන සින්දු කිය කිය කතන්දර කිය කිය එයාට කෑම කවපු කාලේ ඉවර වෙලා දැන් ඉතින් එයාට තනියම කන්න ලන්ච් බොක්ස් එකකුත් රෙඩි කරලා ඉස්කෝලේ යවන්න තරමටම එයා ලොකු වෙලා. කාලය කොයිතරම්නම් ඉක්මනට ගෙවිල යනවද කියලා මට හැමදාමත් හිතෙනවා. අද ඩියෝන් බබාගේ ලන්ච් එකට මං එයාට චිකන් රැප් එකකුයි එයා කැමතිම චීස් කෑල්ලකුයි ඒ වගේම ඇපල් ටිකකුත් දානවා. පළතුරක් නම් අනිවාර්යයි. ඒ වගේම තමයි නට් ෆ්‍රී ඒ වගේම බිත්තර අඩංගු නැති කෑම තමයි අපි යාළගේ ලන්ච් බොක්ස් එකට දාන්න ඕන. මොකද ඩියෝන් මැනික ඒවට ඇලර්ජි නැති වුණාට ඒවට ඇලර්ජි වෙන ළමයි එයත් එක්ක කින්ඩගාර්ඩන් එකේ ඉන්න නිසා ඒවා නැති කෑම තමයි අපිට එවන්න කියලා තියෙන්නේ. ඔන්න ඉතින් පුතාගේ ලන්ච් බොක්ස් එක නම් මං රෙඩි කරලා ඉවරයි. ඩියෝන් කොහෙද යන්නේ? ෆේම් I'm going to kindergarten. ආ ඔය ආසයිද kindergarten යන්න? ඔව්. ආ ඔව්. ඉතින් ඔයා kindergarten ගිහලා මොනවද කරන්න කියන්නේ? Doing my homework. ආ what else? Doing hammer. හා doing painting. හ්ම් doing වාව්. දැන් ඔයා කින්ඩගාර්ඩන් එකේ ඉන්නකොට අම්මව මිස් වෙනවද? තාත්තව? යා. අම්මව නැහැ? අම්මා එන්නේ මේ අම්මා. ඇත්තද? ඔව්. අම්මවයි තාත්තවයි දෙන්නම මිස් වෙනවා? යා. ආයි කවුද වරේ බලන්නේ? මමයි හස්බන්ඩ් දැන් පුතාව කින්ඩගාර්ඩන් එකට දාන්න තමයි හදන්නේ. හරියට මට අමාර වෙනකොට පුතාව කින්ඩගාර්ඩන් එකට දාන්න ඕනේ. මොකද අටාමාරේ ඉඳලා පහු වෙන හැම විනාඩියකටම අපි ඩොලර් එක ගානේ ලේට් ෆී එකක් එවන්න ඕන. ඉතින් ඒක නිසා අම්මලා තාත්තලා පුරුදු වෙලා ඉන්නවා දරුවන්ව හරි වෙලාවටම කින්ඩගාර්ඩන් එකට දාන්න. ඇත්තට මේක හොඳ පුරුද්දක්. ඉතින් දරුවන්වත් වෙලාවට වැඩ කරන්න පුරුදු කරන්න පුළුවන්. ඉතින් පුතාව කින්ඩගාර්ඩන් එකට දාලා මම ඉක්මනටම ගෙදර යන්න ඕන. පුතාව දාලා ඉක්මනටම ගෙදර එන්න ඕන කියලා කිව්වේ මට අද ලෙක්චර් එකක් තියෙන නිසා. අද මගේ ලෙක්චර් එකේ මට ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙනවා. ඉතින් ඒක හරි ඉම්පෝර්ටන්ට් ප්‍රසන්ටේෂන් එකක්. ඒ තමයි මේ දවස්වල මගේ රීසර්ච් එකේ රීසර්ච් ඩිසයින් එක ප්‍රසන්ට් කරන්න ඕන.
ඉතින් ඒක නිසා ඒකට මට අපොයින්ට්මන්ට් එක හම්බෙලා තිබුණේ හරියටම 9:00 මාරට. ඉතින් ඒක නිසා පුතාව දාලා ඇවිල්ලා චුට්ටක් රෙඩි වෙලා මම දැන් ප්‍රසන්ටේෂන් එක කරන ගමන් තමයි ඉන්නේ. මාස දෙකක් කරුණු හොයලා ප්‍රසන්ටේෂන් එකක් කරාට පස්සේ හිතට හරි සැනසීමක් දැනෙනවා. ඉතින් ඒ වැඩ ටික ඉවර කරලා පහලට එනකොට හරියටම 11යි. ඉතින් මං දැන් ලෑස්ති වෙන්නේ ඉක්මනටම දවල් කෑම රෙඩි කරන්න. මොකද අපි 12 මාර වෙනකොට පුතාව කින්ඩර්ගාඩන් එකෙන් ගන්න ඕන. ඉතින් කින්ඩර්ගාඩන් එක ඉවර වෙලා පහු වෙන එක විනාඩිය ගානෙත් මං අර කිව්වා වගේම ලේට් ෆී එකක් ගෙවන්න ඕන. ඒක නිසා ඉක්මනටම කෑම උයලා හරියටම 12 මාර වෙනකොට පුතාව ගන්න එතනට යන්න ඕන. අද මම හිතුවා කිරිකොස්සු යලා පරිප්පුයි චිකන් ඩෙවල් එකකුයි හදන්න. අද උදේවරුව බිසී වෙනවයි කියලා දැනගෙන හිටපු නිසා ඊයේ රෑම මම චිකන් ටික කපලා ක්ලීන් කරලා මැරිනේට් වෙන්න ෆ්‍රිජ් එකේ දාලා තිබුණා. ඉතින් ගැඹුරු තෙලේ බදින්න වෙලා නැති නිසා මම ඉක්මනටම චිකන් ටික එයාර් ෆ්‍රයි කරගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් කිරිකොස් එකයි පරිප්පු එකයි ඉක්මනටම උයාගෙන ඉවරුණා. දැන් තියෙන්නේ චිකන් ඩෙවල් එක හදන්න. ඉතින් 12 මාරට කලින් කෑම ටික උයලා ඉවර කරගන්න පුළුවන් වුණා. හරියටම වෙලාවට චූටි පුතාවත් ඉස්කෝලෙන් පික් කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපි 3 දෙනා ගෙදර ගිහිල්ලා දවල් කෑම කාලා ඉවර වෙලා හවසට චුට්ටක් එළියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. තේරෙන්නේවත් නැතුව කාලය ගිහිල්ලා ඔන්න ඉතින් හවස්වරුවත් උදා වුණා. අපි 3 දෙනා ගෙදර ඇවිල්ලා දවල් කෑම කාලා ටිකක් රෙස්ට් කරලා අපේ ගෙවල් ගාව තියෙන කානිවල් එකකට ආවා. කානිවල් එක නම් පටන් ගත්තේ දැන් දවස් 3-4කට විතර කලින්. හැබැයි ඉතින් අන්තිම දවස වෙනකන් අපි 3 දෙනා පොඩ්ඩක් බලාගෙන හිටියා. අද තමයි අන්තිම දවස. අපි 3 දෙනා ටෝකන්සුත් අරගෙන දැන් ඉතින් ලෑස්ති වෙන්නේ මුළු කානිවල් එක වටේම ඇවිදලා පුළුවන් තරම් සතුටු වෙන්න. ඔයාලට පේනව නේද අපේ චූටි ඩියෝන් මැනික සෙල්ලම් කරා විතරක් නෙමෙයි කරපු සෙල්ලම් වලින් දිනලා තෑගිත් ගත්තා. ඉතින් එයාට හුඟාවක් සතුටුයි. මොකද එයා දිනලා තෑගිත් ගත්තනේ. ඒ වගේම තමයි එයා කැමති ගොඩාක් රයිඩ්ස් වල යන්නත් එයාට පුළුවන් වුණා. අපේ ජීවිතේ අපි ගෙවන හැම මොහොතක්ම අපිට නොදැනීම අපේ ජීවිතවලින් ඈත් වෙනවා. හැබැයි ඒ ගෙවි යන හැම මොහොතක්ම අපේ ජීවිතයේ ලස්සන මතකයන් එකතු කරගෙන ඒ එකතු කරගත් මතකයන් අපේ මුළු ජීවිත කාලය පුරාවටම අපි ගාවට තියාගන්න පුළුවන් විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. අපි ලබන ලොකුම සාර්ථකත්වය. ඉතින් ඒ විදිහට හුඟාක් ලස්සන මතකයන් ගොඩාරියක් මගේ ජීවිතේ මගේ මතක පොතට එකතු වෙච්ච තවත් දවසක්. හුඟාක් ආදරෙන් හුඟාක් සතුටින් හිනා වෙලා ජීවිතේ තියෙන හුඟාක් ප්‍රශ්න හුඟාක් බාධක අමතක කරගෙන මෙහෙ මොහොතේ ජීවත් වෙමින් මේ මොහොතේ තියෙන සුන්දරත්වය විඳින්න පුළුවන් වෙච්ච දවසක්. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපේ ජීවිතයේ තවත් දවසක් ආරම්භ කරන්න වගේම හරිම සාර්ථකව අවසන් කරන්න අපිට පුළුවන් වුණේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මම පබසරා.